අයාලුවනේ ඉතිං ඔයාලවදත් ආදරයෙන් පිළිගන්නවා ඔබේ යුටෝප් චනැල්ලකට අදම මොයාලට අරගෙනෙන්නේ ලෝ ෆෙරක්ෂන් එහෙමත් නැත්තම් විශ්වාකර්ශණ නීතියේ තවත් එෙක් සුවිශේෂය ක්‍රමයක් වෙන ඒබ්‍රහම් හික්ස්ගේ තපපර දාහතේ නීතිය ගැන සිතුවිල්ලක කම්පන ධාරිතාවය එහෙමත් නැත්තම් වහිබ්‍රේෂණ එක මත ඒ ඉටුවීමේ ප්‍රවේගේ රඳයි සාමාන්‍යයෙන් සිතුවිල්ලක් බල කම්පනයක් ඇතිකරවන්නේ තප්පර දාහතක් තුළයි. හරි එහෙනම් අපි වැඩිය කතා නැතුව මෙ තප්පර දාහතේ නීතිය කරන්නේ කොහොමද කියල බලමු මේක කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම තෝරගන්න ඕනේ ඔයාට දැන් අවශ්‍ය අරමුණ මොකක්ද කියලා පැහැදිලින් නිශ්්‍යිත අරමුණක් තෝරගන්න එක තමයි පලවෙනිම පේවර වෙන්නේ ඒ වගේම මේ ක්‍රමය කරද්දි නිදහස් සතුටු මානසිකත්වයක් පිහිටුවාගන්න ඕනි දෙවැනිට කරන්න ඕනදේ තමයි ඔබ සොයයියෝජනා කළේුතු අවශ්‍යතාවේ හෙමත්නැත්තං අරමුණ තපර දාහතකින් පවසන්න පුළුවන් විදිහට කාලේ නිර්ණය කරගෙන යටහිතට කාවදින ලෙස පවසන්න ඕනි එක විශ්වාසෙන් කියන්න ඕනි යාගේ මොබයිල් ෆෝනි එකේ ස්ටප් වච් එකේ තප්පර දාහතක් සෙට් කරගන්න පුළුවන්න්නම් ඇත්තරම ගොඩක් ම ලේසි තප්පර දාහතක් ඇතුළත ඔයාගේ අරමුණ දැනටමත් ඉටවෙලා තියෙන විදිහට චිත්තර උප මවන්න ඕනේ ඒ වගේම ඒදේ ඉටුකරල දුන්නට විශ්වයට ස්තූතිවන්ත වෙන්නත් තෝනි විශ්වයට ස්තූතිවන්ත වෙලා ඔයාගේ අරමුණ විශ්වයට මුදාහරන්න ඉතින් ඔයාට ඔයාගේ හැඟීමේ එහෙමත්නැත්තං අරමුණේ තප්ප්‍ර දාහතක් ජීවත්වවෙන්න පුළුවන් උනාාද එහෙම නම් ඔයා සාර්ථකයි මෙන මේ දේතමයි තප්ප්‍ර දාහතේනීතියේදී ඕට කරන්න තියෙන්නේ ප්‍රතිඵරේ ඉදිරියේදී වාට අනිවාරයම ලැබි ඔයාට පුළුවන් හැම වෙලාවෙදිම මේ මෙතැඩ්ඩක කරන්න පුළුවන් ඉතින්යාලුවනේ ඔන්න අද මම ඔයාලට කියල දුන්නේ ලෝෆැටයක්ෂන් වල එහෙමත් නැතං විශ්වාකර්ශණ නීතියේ තවත් එක සුවිශේෂී ක්‍රමයක් මේක්‍රමයක් තත් හදා බලලා ඔයාලගේ අත්දැකම් පහලින්ක මෙෙන්න්් කරන්න වීඩියෝ එකට ලයි එකක් දාලා යාළුවන්ට බලන්න ෂයා කරන්නත් තමත කරන්න එපා එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් නවත හමුුවමු